ඡන්දෙට මං හිතන්නේ සෙනග බස් වල එකගෙන ගියා රාජදීපල ඉතින් ඊට වඩා මගේ අම්මේ මේ මිනිහව අත්අඩංගුවට ගන්න කොච්චරනම් තියනවද මේ 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 ෂොපින් කවර් එක ඇඳුම් ටික දාගෙන ආපු මිනිහාට අක්කර 3000ක් අයිති උනේ කොහමද දැන් ඒව හොයන්නේ නැද්ද මේ ආණ්ඩු නිකන් මේ පොඩි 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 මේ 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 මහතන වහන්න නැතුව නිකන් මේ පොඩි පොඩි තැන් වලින් අල්ලගෙන මේක නොකට යුත්තක් ඉතින් ඔහුගේ මල්ලි නිදහස් වුණා ඒ වගේම ඔහුත් එක්කම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබල හිටපු රූමිත් නැමැත්තා ඒ කියන්නේ සහරාන්ගේ න්‍යායාචාර්යවරයා අද උසාවියම නිදහස් කළා දිනවා කවුරුත් කතා කරන්නේ නැහැ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හජ්ජුල් අක්බර් නිදහස් කළා දිනන මොන අපරාධයක්ද මේ අපි නිහඬව ඉන්නේ කතා කරලා වැඩක් නැතිනේ සකාඩද කියන්නේ මීහරක්ට ගන්න මේක ඉන්වෙස්ටිගේට් කරන්න ආ හජ්ජුල් අක්බර් නිදහස් කළා නම් රූමිත් පානදුරේ කෙසෙල්ලත්ෙන් අත්අඩංගුවට ගත්තේ ISIS වැඩපිළිවෙල ලංකාවට ඕනේ කියලා ප්‍රසිද්ධියේ ඔහුගේ මුහුණු පොත හරහා ලියපු මිනිහා අදාන නිදහස් කළා තියෙනවා ඒක තබ්ලික් ජමාත් සංවිධානයේ නීතිඥවරයෙක් ගිහිල්ලා ඔහු නිදහස් කරගන්න මට තේරෙන්නේ නැහැ නමුත් අවාසනාවක මහත සහරාල්ලගේ සහරාල්ල මිසින් පවත්වපු පන්තිවලට ගිහිපු අහිංසක දරුවෝ තාමත් අත්අඩංගුවේ ඉන්නේ උන් සමහරවිට මේ එක 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 පන්තියකට දෙහිකට විතරයි ගිහිල්ලා තියෙන්නේ. උන්ට නිදහස නැහැ. හැබැයි මහ මොළ කරු ඔක්කොම නිදැල්ලේ. ඉතින් රටේ දේශපාලන ක්‍රමයේ වෙන්න ඇති. අර අලි මොබනාද මේ තෝරු මෝරු ඉඳදී හාල් මැස්සවල්ලා මේ වගේ කියලා තමයි අපි හිතන්නේ.